බල්ල පූස තුරුළු කරගත්ත කෙල්ල කොල්ල නම් ඕනතරම් දැකලා ඇති. ඒත් එළු පැටව ටිකක් තුරුළු කරගත් කෙල්ල කොල්ල ටිකක් දැකලා තියෙනවද? දැකලා නැත්නම් ඔන්න බලා ගන්නකෝ. පයින් යන බෑ කිව්වට කමක් නැහැ කියමුකෝ. ඒත් වඩාගෙන ඉන්න කොටත් මේ අය බෑම තමයි කියන්නේ. ඔව්. ඉතින් එළුව බෑනෝ කියා ඤාව් කියන්නේ. කෑමකමුද ඇහුවත් හා කියන්නේත් බෑ කියලා තමයි. කලාතුරකින් දකින්නට ලැබෙන මේ දර්ශන පෙළ අපිට දකින්න ලැබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙන්. පශු වෛද්‍ය පීඨයේ අලුත් සත්ව රෝහලක් විවෘත කරලා. අයියෝ කලින් ඉඳලම පශු වෛද්‍ය පීඨයේ සත්ව රෝහලක් තිබ්බනේ. ඕක අලුත් දෙයක් යයි. තිබ්බනම් තමයි. හැබැයි ඒ අපි ගෙවල් වල ඇති කරන බල්ල පූස වගේ සත්තුන්ට. එතකොට මේ පශු රෝහල එහෙම එකක් නෙවෙයිද? මේ පශු රෝහල වෙන් කරලා තියෙන්නේ ගොවිපල සතුන්ගේ ප්‍රතිකාර සඳහායි. ඒ කියන්නේ ගවයන්, එළුවන්, කුකුලන් ඌරෝ සහ අශ්වයන් වගේ සත්තුන්ට මේ රෝහලේ ප්‍රතිකාර ගන්න පුළුවන්. ලංකාවේ ස්ථාපිත කළ ප්‍රථම ගොවිපල සතුන් වෙනුවෙන් ඉදිකළ පශු රෝහල විදිහටත් මේ රෝහල ඉතිහාසගත වෙනවා. මේ පශු රෝහල අංග සම්පූර්ණ රෝහලක්. බාහිර රෝගී අංශයක් වගේම නේවාසික ප්‍රතිකාර ලබා ගන්නටත් පහසුකම් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඕනෙනම් තිරිසනෙකුට සැත්කමක් වුණත් කරන්න මේ රෝහලේ හැම පහසුකමක්ම සපයලා තියෙනවා. මේ සතුන්ගේ සියලුම වෛද්‍ය පරීක්ෂණ නොමිලේ ලබා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තේ වගේ දියුණු රටවල් වල තියෙන පශු රෝහල් වල ප්‍රමිතියටම මේක හදලා තියෙනවා. සත්ත්ව පාලන කටයුතු සඳහා අවශ්‍ය වෙන සියලුම අභිජනන කටයුතු හා ප්‍රතිකාර ලබා දෙන්නෙත් නොමිලේ. හැබැයි පිටතින් ගේන බෙහෙත් තිබ්බොත් කලාතුරකින් පුංචි අය කිරීමක් කරන්න වෙයි. ලංකාවේ පශු වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ට අමතරව විදේශීය සිසුන්ගේ සායනික පුහුණු කටයුතු සඳහාත් මේ රෝහල යොදා ගන්නවා. ඒ නිසා මේ පශු රෝහලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන්. දන්නවද මේ මුදල කොච්චරද කියලා? හරියටම කිව්වොත් රුපියල් මිලියන 85ක්. අද කාලේ විදියට කිව්වොත් ඊට වඩා තවත් ලොකු මුදලක් එකතු වෙයි. මේ රෝහල විවෘත කරන අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා තමයි ප්‍රධාන ආරාධිතයා විදියට පැමිණියේ. නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සහ පශු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අනිල් පුෂ්පකුමාර යන මහත්වරු ඇතුළු පිරිසකුත් මේ අවස්ථාවට එකතු වෙලා හිටියා.